දපදාලා ඔන්න අද අපි පොරුන්දු විච්චි දිහටම ඔලත්ක සම්බන්ධ වෙනවා ඉන්ජිරිු රැඩීම විෂය කොටසත් එක්ක සාකච්ඡවා ආරම්භ කරන්න අපතෙක් ඉංජිරිු රැඩීම කොටස ගත්තම මේක සේක්ෂන් හතරක් තියෙනවා ක්ෂ හර ගත්තහම සමාංශක රූප සටහන් නිර්මාය කිරීම රුජ ප්‍රක්ෂේපන රූප සහන් නිර්මාණය කිරීම එතරින් හයාට ගියාට පස්සේ විකසන රූපැඳීම සහ චේදී පේනුම් බැඳීම කියන කොටස් හතරෙන් තමයි මේ පාඩම සමන්විත වෙන්නේ ද ඇතකොට මේ පාඩ මේ අපි මූලිකාන්ග පිළිබඳව තම මේ සාකච්චා කරන අද දවස වෙන් කරගන තියෙන්නේ එදකටපුතා එත්තනින් අදහස් කරන්නේ අපි මේ පාඩම සාකච්ඡා කිරීමේ දී හරි අපි මේ පාඩ පතුති සාකච්චා කරදද මේ මූිකම අවධන අප යමු කරන කටයුතු හතර විදිහට ම මුලින්ම සාකච්ඡා කරන්න මේ කොටස් මොනවගැන කතා කරන්න ගැත් අපිට ඕන වන මූලික ජාමිතික නිර්මාණ තියෙනවාකිහිපයක් ැ විශේෂිම දරුවන මේ වල දන්නවා මේ කදැන්න අපි විුරතයක් ගත්තට බස් එපුදේ ගුරතයක් ගත්තට බස්සේ මේ වුරුතයකඩ දයනාාපුතා කේන්දරයක් අපි මේකට කියනන්නේ වුරතය කේන්ද්‍රය කියලා මෙයා අපි දන්නවා වුරතය කේන්ද්‍රය හැබැයි වුරතයකඩපුතා කේද්‍රයක් තිබුණට දගල නන්න මෙහෙම මේක ඔවල දන්නවා මෙ වනකොට මේ හැඩ එකම් බිත්තර ගැඩියක් හැඩියෝට වගේ තිර හැඩේ තියෙන්නේ අපි මේකට කියනපු දමක් ද ඉලිප්සය කියලා කියනවා. ඉලිප්සය ඉලිප්සය කියලා කියනවා. ඉලිප්සයක්. ඉලිපසයක් ගත්තන පස්සෙපුද මේ ෘුතයකට කේන්ද්‍රයක් තිබුණට ඉලිප්සයකට කේන්ද්‍ර. කියනවා හැබැයි අපකට කේන්ද්‍රය කියන්නේෙ නැහැ අප ඒකට කියනාපොතා නාබිය කියලා ඇත්තනම වුරතයකට කේන්ද්‍ර එකක් තිබුණට ඉලිප්සයකට කේන්ද්‍රුව එහමනත්තා නාභි තියෙනාපුතා දෙකක් තියෙනවා. පැහැදිලනිි එතකොට එතරින් අදහස් කරන්නන්නේ ඉලිප්සේකට තියෙන නාබි ගත් තහම ඇත්තරම මේ ඉලිප්සේකට තියනාාපොතේ තව දෙයක් ඒ තම මේකට තියෙනපුතයේ අක්ෂ දෙකක් තියෙනවා. අපි මෙතමැති ගත්තොත් එහෙම මෙයා ඒ මෙයා බ මෙයා C මෙයාD කියල ගත්තොත් ABCAB කියන්න පුතේ අපි මොව හඳුනා ගන්නවා මහා අක්ෂය කියලා CCD කියන කෙන අපි පුතේ හඳුනා දන්නවා සුළු අක්ෂය කියලා මෙවා වල දන්නවා මේ වන කොටත් නොදන්න කෙනෙක් ඉන්නව නම් මම පැහැදිලි කරගෙන අන අතර තුරම වාල දරුවනේ නෝට් කර ගන්න පටන් ගන්නමනෝහරි කඩුදා සිටිකක් කරගෙන ඊට පස්සේ ම කිව දැම මේ මෙයා වුරුතයක් නේ මේකට කිය නැි වෘරුතය කියලන්නේ මේක අපි දන්නවනේ දැමේ වුරතය ගත්තට පස්සේ වෘතේ තියෙන්න කේද්‍ර එකක් කියලා කිව්වා. ඉලිප්සේට මම කිවක් කේන්ද්‍ර එකක් එහෙම නැත්න්රි කේන්ද්‍ර දෙක් එහම නැත්තන් නාබි දෙකක් තියෙනවා කියලා. ඒ නාබි බෙන්ඩ මේවා ස්ථානුල පවතිනවා ඒ නාබි අපි F එක සහ F දෙක කියලා හඳුනා ගන්නවා. ඉළකට මේ අක්ෂද් දෙක චේදනෙවන තැන අපි ඕ කියලා. දිය ලක්ෂ හඳනා ගන්නවා ඔන්න ඔය විදිේ තමයි ඉලිප්සියක් සමන්විත වෙන්න එන්න පපුතේ හොඳ මක තිය ගන්න ඉලිප්සයක් ගත්තැරබස් ඉලිප්සේකර තියෙනවා නාබි නැත්තන් කේන්දුුරු දෙකක් තියනවාඒ වගේම පොතේ අක්ෂ දෙකක් තියනවා. ඔය කානාවි පොඩ්ඩක් නොටකරගෙනම පිස්සරහට කියන්න මංන්විතර හොඳ වේ කියලා හරි අි පංචි නෝටක හුදදාගනයක් එතකට නොදන්න කෙනෙකොටඒ එක ඔබෝධයක් ගන්නත් පුළුවන් වේ ගන්නක පොතේ වල්ලඟ තියන කරදසසියක් හරි මකක් හරි පොතක් හර. හොයි ැි මෙ ලියබෝ ලේනපතා මුලි මලන්න. ඉලිප්සය නිර්මාණය කිරීම කෙර ලියන්න. ඉලිප්සය නිර්මාණය කිරීම. ඉලිපස නිර්මාණය කිරීම කිය දාලා පුතා ලියන්න මෙනම හෙම. මුලින්ම බින්නේ රූපර පොතිේ ටක්්ග ල ගන්නගොනි එක ර ස්කචක්විදිියට දලස සටනක් තිරමීම ඇැද ගන්න පුතාලා මේ රූපය ඳන්න. ඒ. මහා අක්ෂය. CDඩ සුළු අක්ෂය වන පරිදි මේ රූප සරහඳගන්න මේ ඕ කන්දන අතතු රගන්න මේ ඉලිපස නිර්මාණය කරද දෙපත මතගතයා ගන්න කවකඩු භාවිතා කර ඉලිපස නිර්ණය කරන්න නම් නැහැ. මොකද මේ බොහෝවිිට අපි පාවිච්චි කරන එක නිලිපස නිර්ණය කරන්න බහෝවිටි පාච්චි කරනපොතද නිදහස් අත ඒ කියන්න සාමාන අතින් තමයි අපි මේ ඉලිප්සියන් නිර්මාණය කරන්නේ මග තරන පොතාලයක. ගනිව ඇති කියෙලා ඊට පස්සේ ඒ කියලදා ගන්න CDඩ කියදාන්න මෙයා F එක F දෙක කියලාගන්න හරි ඊට පස්ස යටිල් යන්න පොතේෙන දැනුවත් වීම සඳහලිය ගන්නඒAB කියන්න දාන්න මහා අක්ෂය ABCAB කියන්න පොතේ මහා අක්ෂයCDඩ කියන්න සුළු අක්ෂය කියරදාන්න සුළු අක්ෂය ඊට පස්ස පොතා F එකකමා F දෙක කියලා කියනවා නාAB නාබි කියල න්න F එක ගම F දෙවලට නාබි කියලදන්න හොඳයි හරි රට් දැම්පුත බෙනම පුංචිවාකයක් තිෙන ලිය මෙහම මෙමලි න්න මෙමල යන්නරතයටරතයටුරයකට කේන්දරයක් මෙන්තයට කේන්දර එකක් රයට කේන්දර එකක් පවත්තිනාතර යකට කේන්දුදර එකක් පවතින අතර ඉලිප් සයකට ඉලිප්සකට ඉ්සකට ඉලිප්සයකට ඒ වෙනුවට ඒ වෙනුවට නාබි දෙකක් පිහිටවා ඇත නැත නාබි දෙකක් පිහිටයි නාබි දෙකක් පිහිටයි නාබි දෙකක් පිහිටයි හොඳයි ඉටස යටලියන පොතිේ ඉලිප්ස නිර්මාණය කළහැකි ආකාර කියලදාන්න. ඉලිප්ස නිර්මාණය කළහැකි ආකාර ඉලිප්ස නිර්මාණය කළ හැකි අයකාර ඉලිප නිර්මාණය හැකි ආකාර හරි පොත කාරතියනත්තුුණනක් අපිට හබ වෙන මේ ආකාරත් වන අපි කතා කරන කොට ම පැහදිලි කරන ගැගන්නක පලළවෙනි ක කියෙන තමයි පොත අපිට හබ වෙනවා චේදක චාප ක්‍රමය ේදක චාපක්‍රමය මොක්ද පුතේ චේදක චාපක්‍රමය කියන්න කියලම පැහදිරි කිරීමක් කරන්න. හරි ක්‍රමතුනක් තියෙනවා එක් කෙනෙක් චේදක චාපක්‍රමය අනිත් එක්කෙන තමයි පුතයේවුරුත ක්‍රමය අනිත් එක්කෙන තමයි පොතේ රුජුකෝනාශ්‍ර ක්‍රමය රුජුකෝනාශ්‍ර ක්‍රමය ඔන්න ඉවිර පුතේ අපිට හම්බවෙනවා ක්‍රමතුනක්. ලිෙන චේදක චාප්‍රමය දෙවෙනි කෙනා වෘරත ක්‍රමය තුන් විිනි කෙන රජකෝනාාශක්‍රමය. විභාහගෙදී මෙන්න මේ නිර්මාණතුනින් එකනේ නිර්මාණය ඉලිප්ස නිර්මාණය කිරීම කියන නිර්මාණය පට ොේ ලැබේ හැයි එක ලැබෙනකට ට ක්‍රම පි ලබි කෙලි දන්න හෙ බම මතු ිද බදග ගනිම. එක් ගන ක්‍රම තුනට මේ ඉලික්ස නිර්මාණය කරන ආකාරයයි අදපි මුලින් ඉගන ගන්නට යන්නේ. හරි එනි සපුතල නොටත් කරන්න මුලින්ම චේදක? චාප ක්‍රමය කියලා. චේදක චාපක්‍රමය. හරි චේද චාක්‍රමය අපි දම්බලම චේදක චාපක්‍රමය මේක නිර්මාණය කන විදිහ. අපි ඒ සඳහ පුංච උදාහරණයකුත් එකම මේ නිර්මාණයට යමු. පුතාලා ලයන්න මෙම මෙම චේදක චාපක්‍රමය කියල දාලල් ලියන්නක වෙනීමේ නිර්මාණය ලියන පොති බෙන මෙහම. අපි ංචි ගනක්ලියීමම ානක් එක අප නිර්මාණයටමු. ය මෙම මහා අක්ෂය මහා අක්ෂය, මහා අක් සෙන්ටිමීටර් දොළහක් ද මහා අක්ෂය සටිමීටර් ොහක් ද සුළු අක්ෂය සුළු අක්ෂය සුුක්ය සන්ටිමීටර් අටක්ද වූ සුළුක්ෂය සටිමිටටක් ද වූ ඉලිප්සය 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 චේදදක චාපක්‍රමය භාවිතයෙන් චේදක චාපක්‍රමය භාවිතයෙන් නිර්මාණය කරන්න නිර්මාණය කරන්න. හරි වන්න පුතේ දැන් අපිට කියනවා මෙගේ මහා මහාක්ෂය මන්ද මේ ක්‍රමය යයි කතා කරන්න යන්නේ මහා ක්ෂය කියන්න පුතේ ABCAB ABC ඇවිල්ලා දොළහයි සන්ටිමීටට කියලා කියනවා. ඊලඟට සුළු අක්ෂය ඒ කියන්නCD ඇවිල්ල අටක් සින්ටමීටට කියලා කියනවා. මෙනි මෙහම වන ඉලිප්සේ තමයි අපිට පුතේ නිර්මාණය කරන්නට කියලා කියන්නේ. ධර්ම නිර්මාණය කරදදිි පුතේ පොසෙස් එක ෙන්න මේකයි. ප්‍රසෙස්සක මේකයි. පුතාල බොලිින්ම කරන්න රේකාවක් අඳිනවා මහා අක්ෂය සඳහා. ඒ නිර්මාණය කරද්දි පුතේවල රූලතියල රේකාවක් ගන්නවා එක තැනක් මා කරන්න ඒ කියලා පුතක් කවකට්ට ගන්න සැඩිමිට දොළහක් කවකට්ට දොලහක් සෙෙන්ටිමිට අරගෙන තුඩ මෙතෙනින් තියලා අඳින්න පුතා මෙතනින් චාපය මෙයාට අපි කියනවා ිබි කියලම් එක ගන්නවා මේ දුර ඇවිල්ල දොළහක් සටිමීට මේ දුර දොහ සමීට ඊට පස්ස පුතා මේ දොහක් සමීට දිග ABCAB රේකාව හෙවත් මහා අක්ෂය තියෙනවා එයට ලම්බකව Cඩි රේකාව ඇඳගන්නට වෙනවා සුළු අක්ෂය විදිහට ඒ අඳිදිපුතේ කරන්න කවකට් හරගෙන කවකට තුඩ ඒවල තියලා උඩින් චාපයයි යටින් චාපය යඳනවා මෙතනුත් තුළ තියලා උඩින් එකයි යටින් එකයි අඳනවා ඊට මේ චාප දෙක්ක චේදනය වන රේකාවපතේ ඇඳගන්නා මෙන්න මෙහම කඩරේකාවක් විදිර ම අදනවා. එතකොට මෙයා තමයි බොතේ මකක් දෙ වෙන්නේ අර කියන සුළුුවක්ෂේ වෙන්නේ. එතකට සුළුවක්ෂය දුර අපිටටක් සටිමිට කියලා දෙන නිසා. මම කරනවා මෙන්න මෙතැනනිදලා උඩට සිටිපිට හතරයි. මෙතන්දර යටට සිනිිපිට හතරක් කියලා මාක් කරගෙන මේ රේකාවමම යාකරගන්නවා. එතකට පුොතා මෙයාසී මෙආඩි මේ දුර අටක් සෙන්න්ටිමීට වෙනවා. මෙතැන තියෙන්නේ ඕ කියන. ලක්ෂ එට පසබුදේ මේ නිර්මාණ ඉතිරිටික කරද්දි මෙහෙමයි කරන්නේ. පුොදේ මත් එක්කම මේ නිර්මාණය කරෙන අමුද ඇදකට වලට මේක හොඳට තේරේ එක තනීම කරනට වඩා හරි ගන්නකපුදේඔලග රූල් කව කොටෝක් සෙට්ට අතට හරි අරගෙන මෙම කරමෝ. මුලිමපුතාල කරන්න ABCAB. රේකාව ඉස්සලම රේකාවක් ඇඳ ගෙන එකපත්තක පුංචු මාක එකක් දාලා එකන කැපටල් ඒ කියලා දන්න. එත නිදල සෙන්ටමීටර දොලහක් දුරකට ලකුණු කරලා බී කියල ගන්න. හරිනි හොඳයි ඒක කර ඉරලා පුදේ කවකට්ටර ගන්න තුඩ මෙතරින් තියලලා උඩින් චාපය යටටින් චාපය ඳන්න ඒ දුර වෙනස් කරන්නේ නැතිව කැපිටල් බීවල තුඩතියලා උඩින් චාපයයි යටින් චාපයයි ඇඳලා ඔය චාප දෙක චේදනය වන පරිදි කඩරේකාවක් පුතා ඇඳගන්න මුලින්ම. හොඳයි අමිතන ඒකත් තිව ඇති කියලා. ඉට පස්සපු දේ කරන්න? මේ ේකාව මත තමයිCDඩ පිහිටන්නට වෙන්න එදකටCDඩවලදිග අටක් මිසා මෙතන ඕ සෙන්ටරගේ කවකට තුඩතියලා ගන්න කවකට සෙන්වට හතරක දුරක්. හතරක අරගෙන තුර මෙතන තෙබදේ උඩින් චපයයි මෙතන තෙලා යටඩින් චාපයක් විදිර ඇඳගන මේ රේකාවෙන් සෙන්ටිමිටර අටක දුරක් ලක්ුණු කරගන්න පුතාලා. හරේ එක තිවරන්නේ රයිටඉ ස ඩයා කරගත්තා අටක් වෙඩ පරිදේ. මේ ලක්ෂෝ කියලාගන්න හරේ එට පස්ස බදේ. අපි ගරනවා බෙනි මේ වැඩේ. ඒතමයි අපි මේ AB. රේකාව මතපුොදේ අපි නාබි දෙක හයා ගන්නට ඕනා. මේ නාබි හොයා ගන්නෙදම හෙමයි කරන්නේ. කවකට්ට පොදේ ඒ ඉඳලා ඕදක්වා දුර මැනගන්න. එම තන් ඉඳලා බී දක්වා දුර ගත්තත්කමක් නැහැ. කවකට ඒ ඕ දුර ගන්න. හරි ගත්තද හරි ඒ ෝ දුර කවකට්ට අරගන ඒ දුර වෙනස් නොකොට. කවට තුට සීවල තියලා පුතේ එකන මම මේකවේ ඒ ඕදුර කවකටට මැනගන්න. මැනගන කවකට දුර සීවල තියලා පුොතේ මෙන්න පල්ලහෙන් මෙහම චාපයක් අඳන්න. ඒ දුර වෙනස් නොකට සීවල තියලා මේ පැත්නුත් පුතා චාපයක් අඳන්න. පැහැදිලින් මම කියෙපුදේ ඒ ඕදුර කවකට මැනගන්න හරිද හරි තුට තියන්න කවට කැපිටල් සීවල. හරි ඊට පස්ස පුතා මේ පැත්තර චාපයක් අදින මෙයා මෙතිනින්තෙල මේ පැත්තර චාපයයක් අඳනෙ මෙයා චාප දෙකොන්න චේදනෙ වුනාා ABC.AB. රේකාව ස්ථාන දෙකකදී. අන්න එතන මෙන්න මේ අවස්ථාව F එක කර නාබිය මේ අවස්ථාව F දෙකෙර ාබී විදිර එපු දැවිි දකින්නේ. හරිද ඔන්න අඩපාඩු උනානම් ැවත සම්පූර්ණ කරගන්න ම අය කියන්නම්. ඒ ඕ දුර කවකට්ට මැනගන්න කවකට්ට තුඩ, සී වලතියන්න සීවලතියලා පුතේ මෙතැනින් මේ පැත්තර චාපයක් අඳන්න තුඩ මෙදැනතියලා මේ පැත්තර චාපයක් අනින්න. ඊට පස්සේ ඒ චාප දෙක ඒ වී රේකාව තැන් දෙකකින් චේදනය කරනවා ඒ ශ්‍රේදනය කරපු ස්ථාන දෙක එකක් එ එක අනිත්ත ඇසි දෙකින් ලකුණු කරන්න. හරිදහමෝම හරිනේ ඔවලක් නැහැනේ රට්. ඉට පස්සේ පුතාපි කරනවා බිඳමේ වැඩේ. ඉඩ පස්ස ගන්න කවකාටට පුංචි දුරක්. අරගෙන පුතේ මෙන්න මේ ඕසාහ F එක අතර දුර කෑලි තුනකට හතරකට වගේ ප්‍රමාණෙකට බෙදා ගමු. කවකට පුචිදුරක් අරන් කවකට දුර F එකේ තියලබුදේ චාප කීපයක් අඳන්න එකයි. දෙකයි. තුනයි අපි කෑලි කැලි හතරක් තියෙනවා. බෙදුම් ස්ථාන තුනකට ගත්තා කියන්නක කවකට්ට පුංචි දුරක් ගත්තා අරගෙන F එකේ කවකට්ට තුඩතියලා මෙතැනින් මෙහෙම චාපයක් අඳනවා. ඒ දුර වෙනස් නොකොට පුදේ. දඩමැනින් කියල ආය චාපයක් ආපහුම මෙතනින් තුළ තියල නවත චාපයක් ඇඳලා මේ චාපතුන එක දෙක තුන කියරලාකුණු කරනවා එච්චරයි. තේරුුණනේද අවුන ආයහන්නව කියල දෙන්නම් කවකටට පුංචි දුරක් ගන්න අරගෙන කවකට දු එක තියන්න . කියයලා මෙතැින් තුඩ තියල බොදේ මේ පැත්තර චාපයක් අඳන්න ඊට පසෙ කවකඩු දු මෙතන තියල මෙහාට චාපයක් තුඩි මෙතරන තියල හාට චාපයක් අඳන්න ඇඳල මේටික එකක් දෙක තුුණ කර ලක්ුණු කරන්න. හරි අඩබාඩ තිය දරු ක්මනින් ඕකම්පර්ණන කගන්න බලන්න. හරි මං හිතව පුදදාල්ලග වැඩිකි වරයි කියලා දැන් ඔටික රට පසස් බද න්න දැන් අපට තියෙන විළගඟ වැඩේ ඉළඟ වැඩේ තමයි බොදේ වෙන්න එක. දැන්වාල කරන්න කැපිටල් ඒ ඉඳලා අන්ක එකට දුර මැනගන්න කවකට්ටට. කවකට්ටටබොදේ ඒ ඉඳලා අන්කෙකට දුර මැනගන්න. ගන්න කවකට්ට තියන්න තුඩ ඒවල අන්කෙක කියන තැනට පැන්සලේ තුළ තියන්න. ඒ සහ අන්කේ කතර දුර කවකට මැනගන්න. මැනගන ඒ දුර වෙනස් නොකොට පුතේ කවකට්ට තුඩ F එකේ තිය ලපුතාලා පුඩින් චාපයයි යටින් චාපය යඳන්න. පරලගන්නපා අයහගන්න ඒ ඉන්ඳලා අන්කෙකට දුර මැනගන්න කවකට්ටට ඒ ඉඳලා අන්කෙකට දුර කවකට්ට ගන්න අරගෙන කවකට දුර F එකේ තියන්නේ එ එකේ තියලා උඩින් චාපයයි යටින් චාපයන් ඳන්න හරි ඊට පස්ස බොදේ ඒ දුර වෙනස් නොකොට බයලා කෙලෙම්ම කවකටෆ දෙකේ තියන්න තියලපුදා නැවදත් අරදුරින් උඩින් සහ යටින් චාප දෙකක් ඇනගන්න තේරුුණහේ පරලගන්නපා ල්නාය කියන්න හගනින්න ඒ ඉඳල අන්කෙකට දුර මැනගන්නව පුතේ කවකට්ට මැනගෙන කවකට තුොඩේ F එකේ තියන්න තියලා උඩින් සහ යටින් චාප දෙකක් අඳන්න ඒ දුර වෙනස් නොකොට F එකේ තියලා පුතා උඩින් සහ යටින් නැවතත් චාප දෙකක් අඳන්න. පැහැදිලද හරි ඊට පස්සේ ඔන්න තව වැඩක් තියෙන පුතට කරන්න දැන් අපි මැන්නෙ පුතේ ඒ ඉඳලා අන්කෙකට දුරනේ දැන් පුතේ B ඉඳලා අන්කෙකට දුර මනින්න කලින් මන්න කවකට්ට ඒ ඉඳල අන්කෙකට දුර. දැන්මන් ඉඩෝන B. ඉඳලා අන්කෙකට දුර මැගන්නක කවකට්ටට B. ඉඳලා අන්කෙකට දුර කකුල් දෙක ඇත් කරලා ගන්න කකුල් දෙකකිව කවටේ. පැහැදිලනි කවකට්ට කකුල් දෙක ඇත් කරලා පාදි දෙක ඇත් කරලා B ඉඳල අන්කෙකට දුරමත් ගන්න. දුර මැනගන ඒ දුර වෙනස් නොකට කවකට තුට දැන්ා අය තියන්න F දෙකේ හමක ය හැමත් ස්සම කවට දුට F එකේ හෝ F දෙකේ තමයි තියන්නන්නේ. තෙරුණානි? කවකට තුඩ දකේ තියලා අර අන්ක එකේ ඉදලා බීදක්වා මැනගත්ත දුර තියෙනවනනි එක කවකට්ට තුළ තියලපුදේ මේ චාපය මෙතැරින් කපන්න මෙයා මෙතරින් කපන්න ඊට පස්ස කවකට්ට තුළ F එකේ තියලා මේ චාපය මේ හරියෙන් කපා ගන්න මෙය මේ හරියෙන් කපා ගන්න මං කියපුද ආය කියන්නද හගනිඉන්නකො එකේ ඉන්දලා බීට පුතාල දුර මැන ගන්න එක ඉදලා බීට දුරමනින්න මැනලා කවකට්ට තුළ F එකේ තියලා උඩින් චාපය යටින් චාපය දෙන්න හරි ඊට පස්සෙක් ආපහු කවකට්ට වෙනස් නොකොට F එකේ තියලා උඩින් සහ යටින් නැවතත් පුතා චාප දෙකක් යැලගන්න පන දැන් චාපහතරම කැපුුණා දැංගට රටාවක් තියෙන්නේ දැන් ලඟට දෙරනවා ඒ ඉඳලා පුතේ අන්ක දෙකට දුරමනින්න ඒ ඉඳලා අන්ක දෙකට දුරමනින්න ඒ ඉඳල අන්ක දෙකට දුර මැනලා ඒ දුර වෙනස් නොකොට කවකට්ට තුර තියන්න පුතා එ එකින්. එ එකින් කියලා උඩින් චාපයයි යටින් චාපයයි කළ චාප දෙකක් ඇඳගන්න කවකට්ට අයහගන්න ඒ ඉඳල අන්ක දෙකට දුරමනින්න මැනලා F එකේ කවකටට තුඩ තියලා උඩින් යටින් චාප දෙකක් ඇන්දා. දැ කවකට්ට පාදකතුරුදර වෙනස් කරන්නේ නැහැ කවකට එහෙම සීරුවෙන් ගන්න එ් දෙකට එ දෙක තුඩ තියලා උඩින් චාපයයි යටින් චාපයයි කළ චාප දෙක් ආයන්දින්න. පැහැරෙනන වටලගන්න පෑ. ඒඉදල අංක දෙකට දුර මැන්නා මැනල කවකට තුර F එකේ ති කියලා උඩින් යටින් චාප දෙකක් ඇන්දා. ඒ දුර වෙනස් නොකොට F දෙකේ තියලා උඩින් යටින් නැවතත් පොතාපි චාප දෙකක් ඇන්ද. දැ අපි මොකද කරන්න ඕනේ. දැන් කරන්න ඕන ඊළඟට දැන් අපි මැන්න්නේ ඒ ඉඳල අංක දෙකට දුරනි දැන් අපි කර්ඩඕනා දෙකේ ඉඳලා බීට දුරමනිමු. ඒඉදල දෙකට දුර මැන් අන දැන් අපි කරනවා දෙකේ ඉන්දලලා බීට දුරමින්වා. දෙක සහ බී අතර දුර කවකට්ට මැනගෙන කලින් වගේම කවකට තුර එ දෙකේ තියන්න. එ දෙකේ තියලපුතා මේ චාපය උඩින් මෙයා යටින් කපන්න. අහන්න දෙකේ ඉන්දලා බීට දුර මනින්න දුර මැනල කවකට්ට තුට එ් දෙකේ තියලා උඩින් යටින් චාප දෙකක් අඳින්න. හරිද. ඊඟට ඒ දුර වෙනස් නොකට කවකට තුොඩ F එකේ තියලා මේ ඇඳගත්ත චාප දෙක උඩින් යටින් කපාගන්න. හරි දැන්නම් පොතාලට රටාව තේරන්නට ඕන. ඊනකට මොකක්ද කරන්න ඕන දැන් ඒ ඉඳල එකට දුරමන්නා ඒ ඉදල දෙකටත් මන්න ඊලකට මකක්ද කරන්න ඕන. ඒදලා තුනට දුරමනිමෝ. පුතිේ ඒ ඉදල තුනට දුරමනිමු ඒ ඉඳදල තුනට දුරමනලා ඒ දුර වෙනස් නොකට කවක්ට තුළ F එකෙන් කියලා. උඩින් චාපයයි යටින් චාපය පුතාල් නැදගන්න. අහන්න ඒ ඉන්ඳල අන්ක තුනට දුර්මණනින්න ඒ දුර වෙනස් නොකොට උඩින් යටින් චාප දෙකක් අඳින්න. ඊළඟට පුදේ කවකට්ට තුළ එෆ දෙකේ තියලා අර දුර වෙනස් නොකට උඩින් සහ යටින් නැවතත් චාප දෙකක් අඳින්න එ දෙකේ තුඩ තියලා උඩින් යටින් චාප දෙකක් අඳරවා. පැහැදිලද හරි. ඊට පස්සෙ දැන් පිමකක්ද කරන්නේ අන්ක තුනේ ඉඳලා බීට පුතාලා දුරමැනගන්න අන්ක තුන දලා බීට දුරමනින්න තුන ඉඳල බීට දුරමැනලා ඒ දුර වෙනස් නොකොට එ දෙකේ කවකටට තුඩතිය. දැන්පුතා ඊට පත් අපි කරෙනවා මෙයාගේ ඊළඟ රටාවමකක්ද අංක තුනේ ඉඳලා බීට දුරමනිමු. දැන් අපි ඒ ඉන්දලනනි තුනට දුරම මෙන්නෙ දැන් තුන ඉඳල බීට දුරමනිමු තුන ඉදල බීට දුරමැනලා කවකට්ට තුඩ එ දෙකේ තියලපුතේ මේ චාපය මෙතරින් කපන්න මේ චාපය පෙතරින් කපන්න ඊට පස්සේ කවකට් තුොළ පුතා එ එකට තියන්න. එ එකට කවකට තුර තියලා ඒ දුර වෙනස් නොකට දරුවනේ මේ චාපය උඩින් මෙයා යටින් කපන්න. මොට දැන් චාපසේරම කැපුුණා. දැන් පැටලෙන්නේ නැහැනනේ පැටලුම් ැහැනේ හරි. දැම තල චපසේරම කබාගත්තර පස්සේ ඔය චාප එකන එකට ඔයාගේ නිදහස් අතින් යා කරන්න. නිදහස් අතිනපුතා මෙහෙම යාකරගන යද්දී හරි මෙම යාකරගෙන යදී? ලස්සන්නට ලැබයි නික බිත්තර ගැඩියක් හැඩියට නි මගටිකක් ැතයි වගේ මේ බිත්තර ගඩියත් නේ එකක මොකක්ද වෙනක්වා වගේන හරි පුතාලට ලස්සනට ලැබයි ඔය ලක්ෂටක ආකරක්දේ බිත්තර ගඩියක හැඩේ ගත්ත ටාවකට ඔය සටහනු වලට හැබේව. පැහදිල ඕක හරිට ප්‍රක්ට්‍රිස් කරන්න ංව කියපු විදිහටම ඕක තමයිපුදේ චේදක චාපක්‍රමය කියලා කියන්නේ පැහැදිලේ හොඳයි දැන් ඔන්න ේදක චාපක්‍රේ හරිදන් ල හෙම කරන්න. දැන් මේ අප කලාසගෙන් අනදරුව වාලපුතය කරන්න මේ ඔය මහාක්ෂේයට සහ සුළු අක්ෂයට විවිධ වටිනාකංවලින් සමන්විත පාද ගන්න. එක එක පාද ගන්න. අරගෙන යාලා විධ ප්‍රමාණයේ ඉලිප්ස නිර්මාණය කරන්න එහමයික ප්‍රැක්ටිස් කර ගන්න තියෙන්නේ පැදිලි මකද විභාගදි මේ නිර්මාණය බොහෝවිට වලට එන්ඩතිය නිඩකට වැඩිය. හ ඉට පස්සෙබුති අපිියමු ඉළඟ රටාවට ඒ තමයි බොදේ අවුරුත ක්‍රමය ගැන අපි කතාකරමු. වරුත ක්‍රමය. පුතාදැම් මේ වුෘත ක්‍රමයජන කතා කරන ගොට. හරි ඔතරින් ඔන්න චේදකජාප ක්‍රම ඉවරයි. හරිද. ොයි නො දෙම ආපුහ වෙන්නන් අද දවස පටන්ගත තැනිදලා මදැන් අද මුලින්ම පටන් ගත ලි්සේ කියන්න ොකක්ද කියෙලම කතා කලා. එතකට එලිප්සේක තියනවා මහා ක්ෂ සහ සුලුවක්ෂයකළ ලක්ෂ දෙකක් කියල කිව්වා. නාබි දෙක් තියවා මොක බුරුත්තයකට කේද්‍ර එකක් තියනවා ඒගේ ඉලිප්සේකට තියන නාබි දෙක් ඒට කේන්ද්‍ර කියලත් සමහරවස්ථාවල කියනවා. නමුත් අපි කේන්ද්‍ර කියන්න හැ සාමාන්‍යෙන්. නාබි කියල තමයි මෙතන දෙැි හඳනා ගැනම් කරන්නේ. ඊඩ පස්සේ අපි කිවවා ඉලිප්ස නිර්මාණය කරන්න පුලන් ප්‍රමතුනක් තියවා කියලපුතේ. දැන් මේ දන්නය ඇති ඒ අය හගනින්න අනිත් නොදන්න ඉන්න අනම් හොඳින් අවධානය අවත් මේ අධහරය කරගන්න බලන්න. දැන් ඇතකට ඉලිප්ස නිර්මාණය කරන්න ක්‍රමතුනා එක්කෙනෙක් තමයි පපුදා චේදක චාපක්‍රමය අනිත් එක්ෙන තමයිබපුදේ වුරත ක්‍රමය අනිත් එක්න තමයි රුජකෝ නාාශ්‍රමය දැන් අපි මේගේ පදවිනි ක්‍රමය විදිහට චේදක චාප්‍රමය තමයි මෙතන දිබ නිර්මාය කිරීම් කළේ දැගෙන් අපි කතා කරන්න වුරුත ක්‍රමය ගැන කතා කරන්න පුතා වුරුත ක්‍රමය ගෙන කතා කරන කොට. අපි එයාගේ ඒ තේරියක කතා කරන්න කලින් අපි එයා අදාලව පුංච උදාහරණයක් ලියා ගන උදාහරණයට අදාලව අපි පහැදිලි කිරීම කරම. හරි ලියන් කතාලබෙන මෙහම බුරුත්ත ක්‍රමය කියල ටොපි එක ලියලා ලියන්න යට හෙම අපි අර උදාහරණම ගමු එක ලේස ලියනුක මෙහෙම එක නර ලිපේ මිනිනම්ටිකම ගම ලියනක හෙම මහා අක්ෂය මහා අක්ෂය, ම දොළහක්ද මහා අක්ෂය ස ොහක්ද සුළු අක්ෂය සුළු අක්ෂය සටිමිට අටක්ද වන පරිදි අටක්ද වන පරිදිඉලිපසය අටක්ද වන පරිදි වූ ිපசයපයෘறுත ක්‍රමයෙන් නිර්මාණය කරන්න වෘත ක්‍රමයෙන් නිර්මාණය කරන්න ත ක්‍රමයෙන් නිර්මාණය කරන්න. හොඳයි දැන් අපි නිර්මාණය පෙන්න්නි මෙම පියාරම්භ කරනවා. බුරත ක්‍රමයෙන් මෙයා නිර්මාණය කරන්න යනගොඩපුුදේ අපි කියල දෙන්න මම සරලව මෙයාගේ ප්‍රොසෙස්සක ගරිම සරලයි පුෘතේද මෙගේ මම කිවේ මහාක්ෂය ොහක් කියලෙන ම කිවේ හන අපි කරනපුතා මුලින්ම මෙයාට විෂ්කම්ය ොලහක් වෙන පුෘරතයෙුයි විශ්කම්බය අටක්ව ුෘරතයක අපි මුලිම නිර්ණය කරගනිම. ඒ කියන්නේ එදොට අරය සන්ටමීටර දොළහයි එක්කෙනෙකුගේ සරි මෙහයයි එක්කෙනකුගේ පොඩි එක් ෙනනාගේයාරය සන්ටිමිට හතරයි. එතොට සටිමට හයක් සහ සන්ටිමීට හතරක් බැගින් අරය තියන බුරුත දෙකක් ඇනගන්නට ඕන හරි අපිස් සලම කර පුති මෙහම මේ බුරුත ක්‍රමය නිර්මාණය කරද්දි ම කිව මෙයා ගෙතින් ABCAB සමානයි දොළහක් සටිමීටර කියලයි මම කිව්ව.CDCD සමානයි අටක් සන්ටමීට කියලායි අපි ගත්තේ. එ පුතා කරෙනා මම මුලින්ම මහාක්ෂයේ සෙන්ඩිමිට දොලහක් වන නිසා මම මහා ආක්ෂය ොහක් වන පරිදි මම මුලින්ම්ම පුතේ අඳනිවාවෘරෘතය ඒක කියන්නේ අරය සන්ටිමීට හයක් වන වුරුතයක් එකන් තනමත් ලොක වෘතයක් පුතය අපිට එනවා බාහිරවෘරතය විදිහට මම මේ වුරති ස්සලෑඳ ගන්නවා මේ තියෙන්නේ අරය හයක් වෙලා තියෙන වෘතය ඒක කියන්න ඒ.AB. කියන කෙනා ඔන්න ඒAB. විෂ්කම්භයන්දා මෙතන කේන්ද්‍රය ඇති ABC මම දැන් ඇන්ද දොළක් සටිමීටර්ඒ කියන්නේ අරය හයක් වෙන බුරුතය. ඊට පස්සෙ පුතේ එයාත් තුළ අඳනවා එම කේන්ද්‍රේීම පිහිටන පරිදි අරය හතරක් වෙන පුෘරතයක් ඒ කියන්න විශ්කම්බය යටටක් වන බෘතතියක් පපුති අප අඳ ගන්නවා ඒ කියන්නේ මෙතැනින් තුඩතියලා අපි පුතා අදිනවා ඊළඟ බුරෘතය එතකොට අපට ඒ වෘතය බෙන්න මේම පුතය එල්ල බිල ඇති මේ වගේ බෘතයක් පුතාලට ලබෙනවා මං එයා දන්නවා මේ පැත්තට මෙයා Zී මෙයාඩ කියලා. න්න ෘත දෙකපි දරුවනේ අදගත්තා ොට ලස්සනට ලැබයි මේගේ බලිරූපනෙේ ලස්සන රුප ලැබයි. හරි ඔන්න අහගන්නකෝ දැන්පුත අපි මුලින්ම කරේ ඒ. දොලහහිනි එහෙන අපි කරනවා කවකට්ටට අරය හයක් වෙන වෘතයක් ගත්තා එතකට විෂ්කම්ේ දොලහහිනි. එමකේන්ද්‍රයේම පිහිටන පරිදි අරය හතරක්ව වෘතයකුත් අපි ගන්නවා. එතකට යාගේෙත් විෂකම්ය අටක් වෙනවා. පැහදිලෙනේ හොඳයි. ඔන්න අපි ඒටික කලා. ට පස්ස දේ දෙනවා කරන්න වැඩක්. මකද දන්නවාද වෙන මේ ඇතුළ තියෙන චූඩි වෘතේ තියෙන්නේ මේ චුඩිවුරෘතය අපිබ දේ සමාන කෑලි දොළහකට වෙදන්නට ඕනාා. සමාන කෑලි දොළහකට මෙයා සමාන කෑලි දොළහකට බෙදන්න වෙන්න මේ විදිහටයි. පුතේ අපි කරනවා මෙයා දොළහකට බෙදනකොට. අපි දන්නවා පුදේ මේ ඕෝනය අංශක කියද මෙයානූුවයි. එතකට මේ අනුවක් වෙලා තියෙන මේ ෝණය අපිට අංශක තිහබැගින් වෙන කෝන තුනකට බැයිද වෙන් කරන්න. එතකට දැන් හිතන්නක මෙ අංශක තිය ගානය කොටස් තුනකටවෙන් කලා කියලා මෙ අත්වෙන් කළ හැකි මෙ අත්වෙන් කළ හැකි මෙ අත්වෙන් කළ හැකිේ එතකොට එක් කොටසක් තුනගානේ කොටස් හතරක්වෙන් කරද්දි කැලි දුලහකට පිදන්න පුළුවන්න්නේ ආන් ඒ නීතියයි පාවිච්චි කරන්නේ හොඳට අහගනන්න දැන් මේ නිර්මාණ දන්න අය ඇති ඒ අය හගන අවබෝධ කරගන්න නොදන්න අය හොඳින් මහගන්න තෙරුණානේ හරේ එතපුතේ හෙමයි කරන්නේ වලට මතක අර ඕලවල් කාලේ ඔයාලා මේ හැට ෝන එහම නැත්තං අංශක තිහක කෝන. ඒක අංශකකානුවන් අංශක තිහෙ කෑලි තුනකට බෙදෙනවා ඔයගේ වැඩ ඕොලවල් කලිගෙනැන තිෙනවා. එහමත් දන්න නැත්තං අංශක හැට නිර්මාය කරන බේසික්ක දන්නවාන මං ඒතරින් කෙල දෙන්නම්. පුතවල කරන මෙහම. මෙගේ මෙතන මෙතනිල බොේ මෙතන්ට මේ පුංචිවුෘත අරය තියවන ඒ කැන අරය කියන්නේ හතරක් සෙන්ටමීටර්නේ පුතාල මෙතැන දල මෙතන තිෙන දුොට කවකක්්ට ගන්න. අරගැපුුදේ කවකාට දොට මෙතරින් කියල මෙතනින් චාපයක් අදින්න. ඒ තුඩ මෙතනම තියෙනකොට මෙතනින් උඩටයි, මෙතැරින් පහලටයි කියල චාප දෙකක් පොතා ඇන්න ගන්න එච්චරයි කරන තියන්නේ හගන්නකෝ. මෙතන සෙන්ටරකේන්දල මේ කුඩාවෘරතේ පරිදි දක්වා දුර කවකට්ට ොතල මැනගන්න මැනගැන කවකට දර මෙතරින් ෙල උඩින් චාපයක් අඳන්න මෙතරින් තෙල යටින් චාපයක් අඳන්න. චාප දෙකක් ඇනගත්තා. ඊට පස්සේදුර වෙන නොකට බුදේ දැපි දන්නවා මෙතරින් මෙම චාපයක් කැන්දගවම් මෙයා මෙහම යාවුණොත් මේකෝන අංශක හැටයින එතර ඉතිරිකෝණය අංක කියද ඉතිරිකෝ අංශක තිහයි. මෙයාගෙත් මෙයි මේ යාවුනත් මේකෝනේ හැටයි මේ ඉරිකෝනේ තිහයින මකද මේ සම්පූර්ණකෝන අංශක අනුවක් නිසා. ඊට පස්සේ ඔන්න අයහ ගන්න මෙතෙරින් තුළ තියල මේ දක්වා දුර අරය කෙලගත්තා කවකට්ට දර මෙතෙනින් තෙල උඩින් චාපය යටටින් චාපය කළ චාප දෙකක් ගන්දා. එක හරි ඊට පස්සේ දුර වෙනස් නොකට දේ කවට දන මෙැතරින් තියලා මේ ෝනෙ තිහයිනි මෙතනින් තුළ තියල මේ පැත්තෙන් චාපයක් අන්නන්න. එඩකොඩ මේකත් තිහයි මේ කොටසත් තිහයි මේක තිහයක් වෙනවා. ඊළඟට ගොනා අහගන්න මෙතෙනින් තුළ තියල මේ චාපයන්දා. ඊට පවස මෙතනින් කවකටඩ දුර කියයලා මේ පැත්තෙන චාපයක් කන්න ඉන්න. හරිද ඇඳලබපු දේ මේ කේන්ද්‍රරයත් එක්ක මේ චාප එක කනෙ එකට යා කරන්න එතකොට අපිට එනවා වෙෙන්න්න මෙහෙමෙනෙයි මෙයා මෙයි මෙයක්ත් එකට තියල යා කරද්දේ අපට නබ දේ බෙන්න්න මෙහෙම රේකාවක් මෙහෙම රේකාවක් එනවා ඉට පස්සේ මෙයා මේ කේන්දර ඇත්තෙක යා කරන්න තරපිට මෙහම කෙනෙක් එනවා ඊට පස්සේ මෙයා මෙයත් එෙක්ක යා කරන්න ඇතකලබපු දේ අපට ලැබෙනවා වෙෙන්න්න මෙහෙම රේකාවක් මෙයා මෙයත් එක්ක යා කරන්න ට ින්න මෙීමම ේකාක් ලබෙනවා. පැදිලද එතකඩපුදේ මේ ැද තින එක ලස්සනට සෙටරකේද තම ටික සට්ුවන්නේ ස්සනට පුදේ මේ මැදතියන ෘතය සහ උඩතියන ලොකපුුරතය කියන වුරත දෙකම සමාන කෑලි දොළහකට ලස්සනට පුදේබෙනවා. හරිද ඊට පස්සපුතාල කරන පුංචි ඩක් තියෙනවා. ඒ වැඩේ තමයි යාලගපුතේ ගන්නවා රள. හරිද රූල අරගන මේ නිර්මාණය කරාට පස්සේ. මේක තම නොකරපුයයින්නවාද. අවල්ගේපයිුවද. මංයි කියල දෙනද. හරි අයහගන්නකො මේ බුරුත දෙකන් දෙගේමක් නැහැෙනවාලට නැහැ ඊටවස එකක්නෙක ලම්බභ විශ්කම්බද දෙගන්නනක ැට ලෝකුත් නැනි හ. වාලිට පස්ස කරන්නපුති බෙන්න්න මේ තිරියක ඒ කියන්න මේ ගුරුතය මේ තියන පුුරතය මාක කලි ොලහට බෙෙනවක් කෙනෙකෙනන කරන්න යන්නේ මෙන්න මෙහම තියෙනොට වකට දුර මෙමතරින් තියලා මේ දක්වා දුරපුතා ගන්න අරය විදිහට අරය විරගෙන තුඩ මෙතලින් තියලපුතා උඩින් චපයක් අන්නන්න යටින් චාපයක් අනින්න. දදුර වෙනස් නොකොට මෙතැනින් තුඩ තියලා මෙහම චාපයක් අන්නන්න මෙතරින් තුඩ කියයලා හෙම චාපයක් අන්නන්න එච්චරයි. ඊට පස්සේ මේ කේන්ද්‍රයයි මේ පරිදිිය මත චාප චේදන විච් ස්ථාන ටිකයි බොදායාතරන්න මෙහෙම එකයි මෙහෙමකයි. මෙයා මෙතෙන්ටනවා මෙයා මෙතන් ටයනවා ලස්න බතේ ඔය මැදතියන ුෘරතේ කොටස් ොලකට බදෙනවා ැද දෙනෙක් කෙන විතලක් නෙම මේටේ දනෙක් ෙන එහෙම තයි. පස්සෙ ලරනවා බෙන මේ වැඩේ මක්ද දන්නවා අද. බල කරනවාොදේ ඔයාගේ රූල ගන්න. රූල අරගන මේ මැද තියන චටවෘතය තියනවානේ මේ වුරුත්ත ඒ පරිදිිය බෙන්න්න මෙතැයි මෙතන කැපිල තියවනනි තැන්දකින්. රූල තියන්න පුතා මේ අතට. රූල මේ අතට තියලා මෙතනින් එලියට යන මෙ අයි මෙයි අතරට මෙම රූල තියන්න තියලමයාගෙන් එලියට යන කොටස තියනවානන්නේේ ඒටික බෙනවිම කඩරේකාවකින් අඳන්න මේකත් කඩරේකාවකින් මෙම ගන්න. ඊට පස්සබදේ මේලක්‍ෂයයි මේ ලක්ෂයයි තියෙනවනේ ඒදන් අතරට මෙම රූල තියන්න. තියල මෙතනින් එලියට රේකාණ්ඩයක් ඇඳගන්න. මෙයාගේ එලියට රේකා කණ්යක් ඇඳගන්න. ඇති ඕකම පුතා මෙතෙන්ටත් එන්න දැම් මේ හරිට ඇන්ද හමලට මෙයයි මෙයයි එක මට්ටමට එෙන්නේ. රූල මෙයයි මෙයි අතරට තියලා එලියට ඇඳ දුර පෙනම මැද ගන්න. මෙයාගේෙ එලියට ඇන දුරමි මඇදගන්න. ඊට පස්සේ. මේ අයි මේයි එක මට්මට මොදෙන් න්න ඕන ඔයද දෙන්නගෙත් එඩිය දුරුවල්ටි පුතල් ොහ ම කර ගන්න. හරිද ද මේ පැත්තර රූල්තියල ඇඳග නිවරයි. ඊට පස්ස පුතා. ලොකවෘර්තයට එන්න. ලොකවෘර්තෙට ඇවිල්ල යගේ පරිදිය චේදනය කරන ස්ථාන තියනවනේ මෙතනයි මෙතනයි ඔය තැන්දකට රුල තියන්න රූලතියල එතනින් පහලිට මේ රේකා වඳන්න මෙත්හම පහලට ගන්න. හරිද? ඒ මේ පරිද ලොක පුෘුතේ මෙතැනයි මෙතනයි චේදරය වෙනවා ඒදන්න අතට රුල තියල මෙයා කෙල්ලි හෙමයාරන්න මෙයක් කෙලිම මෙහෙමයා කරන්න. හරි. ඊට පස්සේ මේ ලොකපුුරතේ යයිය ඊලන් ස්ථාන දෙක එතෙන්ට රුල යන්න තියලමයා කෙල්ලිම පහලට යා කරන්න. මෙයක්ත් කෙලි හ මුඩගා කරගත්ත ගමන් ඔය වගේ රුජකෝන ආර මේ ත්‍රිකෝණයක රටාවක් අපට පෙනේව. ඊට පස්සපු දේ මෙතන තියන ඊළග. එක ලොක බුෘතේ ඊලඟ පරිදි චේදනනි චස්ථන දෙ කතට රුල තියලා මෙයා මෙම පල්ල හැට ගන්න මෙත් මෙම පල්ල හැට ගන්නඒකට ොතේ ලස්සනට අංශක අනුව සහිතව රුජකෝනීට කෝන රටාවකට වලට දරුණ ලක්ෂටි බෙනවා බෙන්න්න මේ ලක්ෂටික පුතේ මෙයා එක්කෙනෙක් මෙයා එක් කෙනෙක් මෙතර තව ලක්ෂයක් තියෙනවා මෙයා එක්කෙනෙක් පුොතා මෙයා එක්කෙනෙක් මෙයා එක්කෙනෙක් මෙතන එක් කෙනෙක් මෙයා මෙතන තියෙනවා මෙහෙම තියෙනවා මෙතන තියෙනවා තන ති ඔන්නඔ ලක්ෂික පුත යාය කරලා ඔයිටක නිදහස්සතින් පොතාල යාකරගෙන යන්න. ඕක නිදහස්සති යාකරද්දිී ලස්සනට පුතාලට ඉලිප්සයක් ලැබේවිී ඒ ලිප්සය බින්න මේ වගේ රටවාක් ගනීවි. ඕක ලස්සනට ඒවාලට ඇන්ඳර පාසේ පරිමානණයට ඇන්දහම නිවරදිමිඳුලට ඇඳම ලස්සනට රූපයක් යනවා නිකං ඇහැක හැඩයක්. මිනිස් ඇහැක හැඩියකට ආසන්න හැඩයක් පුතාරට පෙනේවී. හරි මේය වික්මනිින් ඇදල වැඩ කරන්න බලන්න. ටලුව ඇතිර ෙන කරන්න හෙම හිදරන්න ක්පනින්වරගන්න බලන්න හරේ. ඔන්න අපි දැන් නිර්මාණ දෙක් පුතතා ඉවර කලා චේදක චාපක්‍රමය සහ වෘරුත ක්‍රමය ගැන කතා කලාා. හොඳයි. අපිට තියෙනවා ඊළඟට සාකච්චා කරන්න නිලික්ස නිර්මාණය කරන තවත් ක්‍රමයක්. ඒ තමයි පුතේ රජු කෝනා ශ්‍රක්‍රමය. අපි ආාව ගැන ඊළඟට සාකච්ඡා කරම. හොයි අපි මේටි ගඉවර කර ගනිමකෝ හර හොදයි ඉදැන් අපේ පුතේ මුලින්ම සාකච්චා කරේ චේදක චාපක්‍රමය වැඩික ඉවරයි. ත ක්‍රමය වැඩි කෙවරයි ඒට ප සබද බට දෙෙන තුන්වි නි ක්‍රමේ බංක මෙතන්ට එන්න කතා කරන්න තුන්වෙනි ක්‍රමේදීපුදේ අපි සාකච්චා කරන්නේ රුජකෝනාාශ්‍ර ක්‍රමය පුද රුජකෝනාාශත්‍ර ක්‍රමය ගැන කතා කරනගොඩ රුජකෝනාාශත්‍ර ක්‍රමය රුජකෝනාාශත්‍ර ක්‍රමය ගැන කතා කරත් දෙබුද අපි මෙතනදිත් අර කලින් වගේම පොඩි උදදාහරෙම ගානටෙමු ඇකර පොදල හොඳ තේ හරි. ලියන්න තුන් ි ක්‍රමේ ලියනොතා රුජුකෝනාශ්‍ර්‍රමය රුජකෝනාශ්‍ර ක්‍රමය රුජකෝශ්‍රම කියලා දාලා ලියන්න උදදාහරණයක් ඉතිරබිි හෙම ලියනකොතේ මහා අක්ෂය උදාහරණයක් ඉදර ලියන්න හෙම මහා අක්ෂය මහා අක්ෂය මහාක්ෂය අ මිනුම්ටිකම ගමුණේද දොළහක් සින්ටිමීටටද දොහක් සිටිමීටටද මහා අක්ෂය 12 ම ද ඉළඟට සුළු අක්ෂය සුළු අක්ෂය කටක් සින්ටිමීටර් ද සුළුක්ෂික් සිටිමීටට ද වන පරිදි වන පරිදි ඉලිපසය වන පරිදිැ ඉලිපසයක් වන ඉලිපසයක්. රිජකෝනාශත්‍ර ක්‍රමයෙන් නිර්මාණය කරන්න. රිජකෝනාාශට්‍ර ක්‍රමයෙන් නිර්මාණය කරන්න. ජිෝනාස්ට ක්‍රමේ නිර්මාණය කරන්න. රජකෝනාශත්‍රක ක්‍රමයෙන් නිර්මාණය කරන්න. හරි. අපි පුේහනක් රජකෝනාශ්‍ර ක්‍රමය කොහමද මේ ඉලිප්සයක් නිර්මාණය කරන්න කළ බලබො. මේක හරිම සරලයි. පුතලට දැන්දීලා තියෙනවා මහාක්ෂය දොළහයි සුළුවක්ෂය අටයි. එහෙනම් මහාක්ෂයේ සහ සුළුවක්ෂය භාවිතා කර ලබ දේ අපි රුජුකෝනාශ්‍රයක් අඳනවා මේන්දිර රජකෝනාශ්‍රය ගත්තාහ මඇත්තරම අපි අඳින් දෙෙපු දේ බෙන්න්න බේවා රජ කෝනාශ්‍රයයක්. මෙයාගේ දිග සහ පල දැනමම් පැහැදිලි කිරීමක් කරන්නම් මෙයාගපුතේ අපි මහාක්ෂය සහ සුළුවක්ෂය ගත්තහම මෙයා ABCAB ඔන්න මහාක්ෂය සුළුවක්ෂය CD එහනම් ABCAB කියන රේකාප කොච්චරත් දුර කරද පුතල් ලඳන්නට ඕන දොළහක් සන්ටමීටර් ප්‍රමාණයෙන්CDඩ කියෙක්ක නඳින්නටන අටක් සන්ටිමිටර් ප්‍රමාණය එහෙන පුතවල කරන්න ඕනසටිමටර් දොළහක් දිග සිමිට අටක් පල රජුකෝනාශයයක් කඇඳ ගන්න ඇඳක නයාගේ සමුමිතික ක්ෂ දෙක දරුවනේ තිලස් සහ සිරස්ස ඇඳගන්න ABCAB සහCDඩ කියලා ඉක්පනි මේ කරන්නක හැමෝම හැමෝම කරන්න දික දොළහක් වෙන්න පල අටක් වෙන්න අඳන්න කොපොතිේ රුජකෝනාස්ත්‍රයක් ඇඳලා සමමිතික ක්ෂ දෙක ABCAB සහඩ පැහැදිලි නෝට් කරන්න ඔය විදිහට හරිනේ අඩු පාඩු තන ඉක්පනිි වැර කරන බලන්න ඉක්පන් කරන්න ඒවයිද හ එයට පස්ස පුතේ වල කරනවා පුංචි වඩක්. ඒ වැඩේ තමයි මේ සමමිතික අක්ෂ දෙක හම්බවෙන නැත්තන් මොුණ ගැහන ෙෙන මේේ ලක්ෂය ඕ කියලා දමෝ. අරගෙන පුතේ වල කරන්න මෙතන දැන් ඒ ඉඳලා ඕදක්වා තියෙන දුර අපි සමානකොටත් සතරකට බෙදා ගමකෝ. මේ ම බෙදෙන සමානකොඩ හතරකට ද ඇත්තට මදැ මේ දුර දොළහක් වෙනකොට මේ ටික හයයිනි ත හය සමානකොඩ සතරකට බෙදුත්පු දේ එක කොටසක් සෙන්ඩිමිට කිය බැගින් දෙන්නේ එක හමාර බැගින්නේ එහන පු තල කරන්න මේ පැත් සටමිට එක හමාර බැගින් කොටස් හතරකට බෙදාගන්න. ඒ බෙදීමම මම මෙතනත් කරනවා. එතර මේ පැත්තරත් එක හමාරයි එක හමාරයි එක හමාරයි එක හමාරක් වන පරිදි දරුවනේ කොටස් ටික බෙදාගන්න සමානුදුරවල් වලින්. ඊට පස්සේ. ඔය දුරවල් ටික ගත්තහම මෙන්න මේ දුර මෙයා අපි නම්කරමු අන්කක අන්ක දෙක අන්ක තුන මෙයත් එක දෙක තුන ඔයිටක පුොතාල නොෝට් කරගන්න. AAB. රේකාව මත දරුවනේ සමාන ගොඩස් මේ පැත්ත ඒ ඕ රේකාව මත සමාන ගොඩස් හතරයි ඕ බ මත සමාන ගොඩස් හතරයි එක දෙක තුන එක දෙක්ක තුනෙ කළ ලක්කරු කරගන්න බලන්න හැම දුරක්ම සමානවෙන්න ගන්න එකයි දශම පහ යගින් වෙන පරිදිගන්න. හරේ. එයාහර ඊට පස්සෙබුදේ මෙතැන තියෙන්නේෙ මේ කොටසක් එකන ඒ ඕ හෝ ඕ බීීමමත සමානකොටහතරක් බැගින් නිතියෙන්නේ අන්න ඒ සමානකොටස් ප්‍රමාණයම දුරවල් වෙනස් එන්න පුළුවන්. කොටස් ගණන සමානවන පරිදිපුදේ මේ පැත්තත් සමානකොඩ හතරකට බෙදාගන්න. මේත් බෙදැන්නපුුදේ සමානකඩට සතරකට මේ පැත්තත් සමානකඩ හතරකට. මේ පැත්ත සමානොඩ හතරකට බෙදන්න දැපි දන්නවා මේ පැත්ත අටයින මේ පැත්ත අටක් වෙනකොඩ දරුවනේ මේ කොට සහරක්නි වෙන්න එකකට මේ සන්ටිමිටේ බැගින් වෙන්න සන්ටිමටේ බැගින් එකයි එකකයි තුනයි හතරයි පහයි හයයි හතයි අටයි එකට මේ පැත්ත සන්ටිමිට එක ැගින් කොටස් වලට දෙෙනවා මේ පැත්ත එක හමාර බැගින් වන පරිදි කොටස් වලට බෙදෙනවා. හරි ඉවරද හරි ඊට පස්සෙබුද මේ ටිකත් නම් කරනවා එක දෙක තුන. එ බස්ස තුන දෙක එක මෙයත් එක දෙක තුන තුන දෙක එක වන පරිදි නිර්මාණයන් ටිකිවර කරන්න බලන්න හරි ඉක්පන් කල ගන්න හැම දරුවෙක්ම ඉක්පන් කරන්න හරිනේ දැම්මේ බලන්න අය වතාවක් වරද්ද ගන්න බා ඒ ඕදුර සෙන්ටිමිට එක හාර බැගින් තමයි කෑලි හතරකට බෙදුවේ ඕ බිදුරක් සෙලිට එක හමාර බැගින් තමයි කොඩස් හතරකටබෙදාගත්ත ඉඟට මේ දුර සැන්ටිමීටරය බැගින් කොඩ හතරයි මෙත් සන්ටිමිටය බගින් කොඩස් හතරයි. මේ පැත් සටිමිට ැගින් කොඩස්හතරයි මෙතන සටමිටේ ැගින් කොඩ සහතරයි. ආ ඔන්න දැම්පුදේ ලස්සර නිර්ණයක් තියෙනවා. පොක හැමෝගම හරිෙ ඉවරෙන. හරි එට පස්ස පුදා බෙන්ඩිේ වැඩේ කරන්නට ඕඩා. පුතා සී කියන ලක්ෂයෙන් අල්ල ගමෝ. සී කියන ලක්ෂයෙන් අල්ලගනපුදේ. හරි සී ඉඳලා අන්කෙකට රූලතියලා සීඉඳල අංකෙකයා කරන්න සී ඉන්දලංක දෙකයා කරන්න. ඉඳ ලන්ක තුනයාා කරන්න පොතලත් මත් එ එකකම නිර්මාණය කරන බලන්න ඉඳල අන්ක ඉඳල අංක දෙක ස ඉඳල අංක තුන ඔයගොඩස් තුනයා කරන්න බලන්න ඉඳල එක ඉඳලත් දෙ ස ඉඳල තුන හරේ ඉට පස්සබු ේ පල ඩ කියන ස්ථානයෙන් අල්ල ගන්න රූල තියල ඩ ඉඳලා ඩ ඉඳලා අන්ක එක ඩ ඉඳල අන්කෙක රේකාව යා කරන්න එක හම්බෙනතෙක් D ඉඳල එක රේකාව මයා එකක රේකා හම්බෙනනතෙක් අඩන්න ඉඳල දෙකහරයන රේකාව අනුක දෙකරේකාව වදිනතෙක් අඳින්න ඩී ඉඳල අනුක තුනහර හැනරේකාව මේ දක්කවා අඳින්න එතකොට ඩ ඉඳල ඩී එකරේකාව එක දක්වා ඩී දෙකරේකාව දෙක දක්වා ඩී තුනරේකාව තුන දක්කවා අඳන්න අඩු බාඩු දෙෙන ඉක්පනින් වෙර කරන බලන්න හරින හොඳයි ඊට පස්ස දැගන්න සීවලිනි ඩන් ගත්තේ හරි ඕක අපි ඔහොම්මම මෙතැන් ඩත් එෙනවා ඒක කියන්නේ අපි ඩීවලින් පටන් ගත්ත රේකාවකුත් අඳනවා බෙන මෙහෙම ඩීවල ඉඳල පටන් ගන්නවා ඩී ඉන්ඳලන්කකයා කරන්න පුතාලා ඩ ඉඳලන්ක දෙ ඩ ඉඳලංක තුනයා කරන්න ඩ ඉඳලත් එක දෙක තුනයා කරන්න රුලතය අඳන්න හරින බලන්න ඩ ඉඳලා එක ඩ ඉඳලත් දෙක ඩී ඉඳලත් තුන යා කලා එඩ බස්සපුදේ සී ඉදවනි මෙතන ස ඉඳලා එක දෙක තුන පිළිවලින් අපි යා කරමු ඉඳලා එක දෙකතන පිළුලියා කරමබෙනි හෙම සීන්ඳ ලබ දේ අන්ක එක හරහ රේකාවක් අඳන්න එකට හම්බ වෙනකං සීහහා එක හරහා රේකාව එක රේකාවාදිනකං අඳන්න සීහරහා සීදල දෙක හරයන ේකාව මෙ දෙක කියන ලයින් එක වදිනකං අඳන්න සීන්දල තුන කියන රේකාවා රයැන කෙනා අපි අඳනවා මෙතැන අන්ක තුන කියන කෙනා හම්බ වෙනතෙක් පැහැදිලිමං කියපු දේ අයවන බලාගන්න ඩී ඉඳලා එක දෙක තුන පිහිටිම්වලල් රේකා ඇන්දා සී ඉඳලා එක හරහා එක රේකාප වදිනෙතෙක් ස ඉඳලා දෙක හරහා දෙක රේකාප වදිනතෙක් ස ඉදල තුන හරහා තුන රේකාප වදිනතෙක් අපි රේකා තුුණක් කැන්ද. හරේ ඉදස්සේ ඕකම අනිත්පතර අපි කරමු සී ඉදල පුතාලා අන්කෙක යා කරන්න මේ රටාවක් තියන්නේ පුළුවන් කරගෙනයන්න සී ඉඳලා එකයා කලා සී ඉඳලා දෙෙකත් යා කරන්න සී ඉඳලා තුනත් යා කරන්න ඉඳට ස ඉඳල දෙට ස ඉඳල තුනට අපි රේකා තුනක් කැන්දා. හරේ හොඳයි. ඊට පස්සේ පුතේඩ ඉඳලා ආපොහොර කලින් වගේම ඩ ඉඳල එක හරරේකාව එක කියනල ඉන්න එක වදිනතෙක් කඳින්න මෙහෙම.ඩ. ඉඳල දෙක හරරේකාව දෙක කියනෙක් කෙන වදිනතෙක් අනිින්න. ඩ ඉඳල තුන හරාරේකාව තුන කියනත එක් කෙන වදිින තෙක් අඩින්න. පොලට ජුරේකා ලැබයි මගෙනනිකක්ක්‍රරේකා වගේ ඇති. ඉඳලා එකේ හරහයන රේකාව එක දක්වා. ඩී ඉඳල දෙක හරහයන රේකාව දෙක දක්වා ඩ ඉඳල තුන හරහයන රේකාවත් තුන දක්ව ඇඳ. හරි ඊට පස්සේ පොතේ අපපි අන්දදින ඉලකට බෙන්නෙමේදේ මකද දන්නවද ඩ ඉඳල එකටන්ඳඉන්න රේකාවක්. ඉද එක ඉද ඉදල තුන පැහැදිලනේ ඩ ඉදලා එක දෙ තුන කියන ස්ථාන තුනට රේකා තුන කැන්දා. ඇඳලා පොතේ? පීළකට කරනවා සී ඉඳලා එක හරහා එකරේකාම දිනවා සීදල එක හරහා එකරේකාව සීදල දෙ හරහා දෙකට සීදල තුන හරහා තුනට අපි රේකා තුනක් අඳනවා ඇන්දට පස්සෙබුද බෙන්න්න මේ ලක්‍ෂ තියෙනවනේද මෙයා 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 බිම ලක්ෂටික තියනෙබුදේ මේ ලක්ෂටිකපි තෝර ගමු මේ චේදය ලක්‍ෂන්ටික තෝරගන්නවා තෝරගන වෙලා චේදය ලක්ෂයන් පිළිවලින් පපුදේ අපි ද යාකරගෙන යනවා යාකරගන අද ලස්ස නිලිපසයක් කොලට ලබෙනවා බෙන්ම හැම ඔන්න හොම ලස්සන ටිලිපසියක්කට ලැබයි ලස්සන දන දන්න නෑ හරි ලස් නිිපසිය කම්බවෙන පපුදනිගන්න සිගටියයක්ක් වගේ හැඩියකට මෙනමේ චේදන විච ලක්ෂේරමටිට යා කරන්න ලස්සන ොල ලිප්ියයක් කම්බෙනවා මේ තමයිපුදේ රුජ කෝනාාශ්‍රක ක්‍රමෙන් ඉලිප්ස නිර්මාණය කිරීම හරි න්න දැන් අපි ඉලිප්ස් තුනක් නිර්මාණය කලා එකනකම ඉලිප්සේ ආකාර තුනකට. ඒකන චේදිය චාප්‍රමය පාවිච්චි කලා ඊට පසෙබොදේ අපි පාවිච්ච කලා බෘත ක්‍රමය පාවිච්චි කලා ඊල්ළඟට තමයි අපි කිවවෙපුදේ රජ ෝනාාශ්‍ර ක්‍රමය කියලා. ඔන්න ක්‍රම තුනටම අපි දැන් ඉලිප්සේ නිර්මාණය කරලා හවරයි. ඉලිප්සේ ගඩලුවක් නැහැ. ඒවගේම පුදේ ඔන්න පුතාලගේ විභාගට අහන්න තව එක නිර්මාණයක් තියෙනකක් හැමෝම දන්නේ නැතුවත් ඇති. මමද ලස්සනට සරලව කියලා දෙන්න. ඒදමයිපුදේ පරාවලය නිර්මාණය කිරීම පිළිබඳව කොහොමද පරාවලයක් නිර්මාණය කරන්න කියලා ම මීළඟට කියලා දෙන්නම් මේ වැඩු පාඩුටි කදා ගන්නකෝ තැන්පුතේ පරාවලයක් කියන්නේ මොකක්ද කියලා කතා කරන කොට බලා මේක දන්නවා ඇති සමහරදරු දන්න නැතුවත් ඇති පරාවලය පරාවලයක් ගැන කතා කරද්දි පරාවලයක් මම පැහැදිලි කරන්නම් මෙනි මෙහම පරාවලයක් නිර්මාණය කරද්දි අපිට හම්බ වෙනවා ප්‍රධහන කොටස්කීපයක් අපිට තියෙනවා සටහනක. හරි පරාවලයක් යැන පුදතිේ වෙෙන්න්න මෙවගේ හැඩියක් සහිත සටහනක්. හරි ඔල දන්නවත් ඇති මෙයාගේ බතිේ බෙන්න්න මේ අක්ෂයට කියනවා. න්‍යයාාමන අක්ෂය කියලා. මෙයාට කියනවා නයාාමන අක්ෂය. න්‍යාමන අක්ෂය. මෙයාපුතා කෙලිම්ම අක්ෂය කියල අපි හඳුනාගන්නේ. මේයාගේ බෙන්න මේ හැරෙන තැන මෙයාටි නමක් තියෙනවා මෙන්න කොටසට පුතා ශීර්ෂය ඒවගේම මේ පරාවලේ තියෙනපුතේ නාබියයක් යම් තැනක නාබියයක්ක් තියනවා එටකටබි සාමාන්‍ය ානක් අපිට හදන්න දෙදදි කොයිවෙලෑඇවත් වලග අහන්න නැහැ මේ පරාවලේ කැන මොකක්ද කියලා හ නැ පරාවලයක් අඳින් එන්න පුළුවන්. එතට පරාවලයක් අඳද්‍යවල සටහන තුළ න්‍යාමන ක්ෂයක් අඳන්නට ඕනෑ ඒ වගේ අක්ෂයක් අඳන්නට ඕනා. ඊට පස්ස වලට දෙනවත් න්‍යාමනක්ෂය ඉදල කොච්චර දුරකින්ද නාබිය පිහිටන්න ඕන කැල ගානක දෙනවා. එක් කැන මේ රේකාමින්දල නාබීරි දෙෙන දුර කොච්චරදි කර දෙෙනවා. දුන්නට පස්ෙ තමයි එයාට අදාල පරාවලයපුතය අපිට නිර්මාණය කරන්න වෙන්නේ. පැහැදිලිනි. ඉද තාල හමරන්නකෝ වලදැ මේ ද ොදන්නඇ ඉන්න පුළන් නිසා මුලි හම කරන්න පරාවලය නිර්මාණය කියලා දන්නකෝ පරාවලය නිර්මාණය කියලා දාලබුදේ හරි පරාවලය නිර්මාණය කියලා දාලා පරාවලේ නිර්මාණය කියලා දාලබතේ වල ෙන මේ සටහන ඇද ගම මුලින්ම මේ සටහන මේ සටහන දිද්දි මෙතල තියෙනපුොතේ නයාම නක්ෂය නියාම නක්ෂය තියෙනවා මෙතන තියෙනවා අක්ෂය කියලා තියෙනවා ඒ දෙෙන් ඇදගන්න නයාාබනක්ෂයට ලම්බභකව තමයි පපුතේ අක්ෂය තියෙන්නට ඕන එකඇඳලිවරයි ඉඩවස්ස පොදේ දළසරනක් විදිර මේ කඳන්න පරාවලය අඳන්න මේ තම පරාවලය මේ පරාවලය අක්ෂය කියන ලක්ෂය චේදනය කරන තරට අප කෙනවා ශීර්ෂය කියලා එක ශීර්ෂය මෙතල තියෙන පොදේ නාබිය එ කියන නාබිය හර පටිගරන්නේ හොඳයි ඔන්න ඔඒටක තමයි පපොතේ අපිදන් සහන් කරන්නට යන්නේ ටක ද සටහ කරමෝ අපි මෙම කරමමු පුංචි ගානකින් අප නිර්මාණය හදමු හරි කරන්න කො මෙටිකිවරයි සටහන් කරගෙන බිෙන මෙමල අනඳ පුතාලා ලයන්න මේ න්‍යාමන අක්ෂයේ සිට න්‍යාමන අක්ෂයේ සිට න්‍යාමන අක්ෂයේ සිට නි්‍යාමන අක්ෂයේ සිට සන්ටිමීටර තුනකින් සටිමීටර තුනකින් නාබිය පිහිටි සිනිීමට තුොනකින් නාබිය පිහිටි පරාවලය නිර්මාණය කරන්න පරාවලය නිර්මාණය කරන්න පරාවලය නිර්මාණය කරන්න හරි අපි දැබලම් තුදේ කොහොද එම පරාවලයක් නිර්මාණය කරන්න කියලා පුල් ඉස්ලම කරන්න වලගේ ඔය සටහන් ටික ලියාගන්න කොළසෙට්ට කරගෙන පුතාල ඉස්සලම කරන්න එකනෙකට ලම්භව තියෙන මෙන මේ අක්ෂ දෙක ඉස්සලම පුතා නිර්මාණය කරගන්නකෝ මෙයා නියාමන අක්ෂය මෙයා නයාමන අක්ෂය හරිද ඊට බස්සේ මෙයා අක්ෂය. ඔයිට කෙස්සලම නෝට් කරන්නක පුතාලා. ඉට පස්සේ දක ඇැගන ඒට පස න්‍යාමනක්ෂී දලා කවකට්ටට සැනිමිට තුනක් අරගන මෙතලින් තුඩතියලා සැඩමිට හයහයක් නෙමේ තුනක්නේ තුනක් ඕන තුනක් තුනක්. ඒන්නේ ශීර්ෂයට දු ශීර්ෂයටන නාබියර දුරනේ දි නාබියර දුර තුනක් කියැෙන කිවේ. එතකට න්‍යාමනාක්ෂී දලා කවකට සැමිට තුනක් කරගන චාපයක් නඇදගන්නන්නේ හරිියෙන්. ඇතර මෙ මෙතැන තමයි සඩිමිට තුනක දුරකින් ඉන්නවපුතේ කව්ද නාබිය ඉන්නවා. මෙතන කේන්ද්‍රයෝ කියෙලා ගනිමකෝ හරි. හොඳයි ඔයිටක පුතල නෝට් කරන්නකෝ අක්ෂි දෙකය කෙනෙකට ලම්භක වැන්දා ඉඩ පස්ස චේදීය ලක්‍ෂය ඉඳලා කවකට්ට ගන්න පුතා සන්ටිමීටර තුනක් අරගෙන තුඩ මෙතනින් කියලා තුනකින් චාපයක් අනින්න එයා කෙලවර අපි F කියලා දකිනවා F කියන්න පොතෙනබිය හරිනිෝටික හොඩයි ඉඩ පස්සෙ බොදේ කරන්නට හොනා ඕසිට ඕ සහ F ඕ සහ F අතර තියෙන දුරක් තියෙනවානි මේ දුර කවකට්ටට මැනගන්න අතරදුරපුතේ කවකට්ටට මැනගෙන ඊට පස්ස කරන්න බෙන්න්න මේ දෙන්නාට ලම්බ සමච්චේ දෙකයක් අදින්න. හරිද එතවලබි කරන්න මෙහමයි කවකට් දුොර මෙතනින්තියල පුතේ උඩින්චාපයයි යටඩිංචාපය අඳනවා. තුඩෙ මෙැදනින් කියයලලා මෙහෙමචාපයයි මෙහෙමචාපය ඇඳලා මේ දෙන්න පුතා යාකර ගන්න. මේ දෙන්න යාකර ගනිත්දී බෙන්න්න මේ අක්ෂය කියන රේකාවයි මෙන් ලම්බ සමච්චේ දෙකේ හම්මිටතනක් තිනවනි බෙන මෙතැන තමයි පුදේ කවුදඉන්නේ. අර කියන ශීර්ෂය පැහැදිලිද එත මෙතර තමයි ශීර්ෂය තියෙන්නේ. ඊට පසබුදේ කරන වැඩක් තියෙනවා න මත් එක්ම යමු දැන් පලදැම් මේ අක්ෂපද් දෙකේ ඇඳගෙන ඕF අතර දුර තුනක් සන්ටිමිටර් අරගෙන දෑග ලම්ම සමච්චය දෙකේ ඇඳග නිවඩ කරන්නකෝ හෙම විවර කරගන්නකෝ ොර හම එකට ඇඳු රොකක් තේරෙනවා හරි මහන්සිේද දැන් අත් එහම රිදෙනවාද නැහැන හරයෝ චුප්ටක් ්‍රදුනටකමක් නැහැ වැඩේ කරගන්න පැනේ හරේ. යි ට පසබද කරන මෙන්නේ වැඩ. අනොහොදර ලන්න ඇ තන ශීර්ෂයනවා. දැන් ශීර්ෂයීද ලබදේ හරි ශීර්ෂයාවට බස් එතෙ දලා වාලපුතේ ස්ථාන පහක්විත ස්සර හට දරුවන්නේ යම් නිශ්චිත දුරකින් දුර වෙනස්සුනා කෙලට ල ගුද හ ම් නිශ්චද දුරින් පුොදේ මෙතන දලා ස්ථා පහක්විතට මා කරන්න මෙතන දලා කවකට්ටක් මෙතන එකක් මෙතන එකක් එකක් මෙහම ඔයගේ පොයින් කීපයක් ලක්ුණු කරන්න. මම මෙයා අන්කෙක මේ අයිස්තියන නිසා මම මේකන්ක තුනෑ හතර. ගේ දුරවල් කීපයකින් මම ලක්ුණු කරනවා චාප කීපයයක්. හරිද ඔවන්න තව ලක්ෂයක් ගන්නන් කහය කෙලත්ග නිමකෝ හරි. ඊට පස දරුවන්නේ දැන් ඇත්තරම මේ දෙන්න අතර දුර මේ ද දෙන්න අතුර තම තියන ක නීයකුත් නැහ ඔබට අිවත පරිදි ස්ථාන කීපයකින් දුර ලක්ු කගන්න ලුව එක ප්‍ර්නයක් නැහැ ඊට පස්සෙ පුත කරන වැඩක් තියෙනවා ඒ වැඩේ තමයි මතර බලන්න හ අපි වැඩක් කරනවා ඒ වැඩේ තමයි බදේ ඉවරනිද පුතාලගේ ඇද ලග කරන න ම ඩක් අපි කරනවාපුදේ. අනං අංකතුන හතර පහ හය කියන ලක්ෂ හරහා දරුවන මෙන ලළබ සමචේදක හමනත්මේ ්‍යා නක්ෂ සමාන්තර රේකාන්දිනවා. තැවයි සමාන්තර ඒේකන්දි දර ල දන්නව ක්‍රම හොම දදින්නන්නේ තව ඥයාමනක්ෂය හමතියවවා ලිතන්න්නකෝ. මේක නාම නක්ෂය නං මේ ක්ෂ නම්පපුද ඔලට පුළුවන් විහි ත් ේත ල ේකා දන්න. යා නක්ෂ දාලගම මේ විචාත්‍රශ්‍රී ති ගන්නකෝ මෙතන රූලදයාගන්නකෝ හරිද ඉ රලතියාලා විචතුරවශ්‍රපුතා කෙල්ි මේ පත්ට තල්ලු කරන්නකෝ පැහැදිලද මේ විචත්‍රශ මෙතන තල්ලු කරලා මෙයා හරහ රේකාවක් අන්දගන්නවා මෙයා මෙතෙට තල්ලු කරලා මෙ මේ හ රේකාවක්කදවට හැමදිස්සම් යට සමාන්තර රේකාසිට්ටකන් යෙන්නේ. නිර්මාණ තමයි කරන්න දන්නේ ොල විචත්‍ර ශ්‍රේ ූලේ පාවිචකලබ දේ ෙන්න්නේ ලක්ෂහ මෙන්න මේ අන්කෙක කියන ලක්ෂය ර දරුවනේ සමාන්තර රේකාවක් මේ නයාාම නක්ෂයටන්ඳනවා. මෙයා හරහත් සමාන්තර රේකාවක් අඳනවා. මෙයාහරහත් ඇපි ඇඳ ගන්නවා. මෙයාහරහත් අඳනවා. ඔය වගේ දරුවනේ අවස්ථා කීපයක් අපි යඳ ගන්නවා. එතකට අපට ලේසි සමාන්තර රේකා කාටද න්‍යාමන අක්ෂයට සමාන්තර රේකා. ඉට පසබුතෙ කරන මෙහෙම දෙයක්. හරිද හොඳරබලාගන්න මෙතන ඕනි ඕ ඉඳල අන්කෙකට දුරමනින්න. ඕ ඉඳලා අන්කෙකට දුරමැනලා පුතේ හොදරබලන්න ඕ ඉඳලා අන්කෙකට දුරමැනලා එක්්වල කවකට්ටක් තුඩ තියලා. අයහන්න ඕ ඉඳලා අන්කෙකට දුරමනින්න මැනලා එෆවල කවකටේ තුර කියයලා අඳන්න පුතා මෙතනින් ශාපයයි මෙතනින් චාපයයි! එච්චරයි. අයහන්න ඕ ඉඳල අන්කෙකට දුරමන්නා මැනල කවට දුර එක්්වො ති කියලා උඩින් යඩින් ශාප දෙ එකක් ඇන්. ඕ ඉඳලා එෆ්වලට දුරමනින්න. ඕ ඉන්ඳලා එෆ්වලට දුර මනලා කවකඩ දුර එක්්වල දයලා උඩින් යටඩින් චාප දෙකක් අඳින්න. ඕ ඉඳලා අන්ක තුරට දුරමනින්න මැනලා එස්්වල ගවකඩ දුර තියලා උඩින් යඩින් චාප දෙකක් අඳින්න. ඕ ඉඳල අන්ක හතරට දුරමනින්න, කවකඩ දුර එක්්වොල දේලා උඩින් සහ යඩින් චාප දෙකක් අනින්න. ඕ ඉන්දල අංක පහට දුරමනින්න. කවකට දුර එස්්වල තියලා උඩින් චාපය යටඩින් චාපය අඳින්න. ඕයිඉද අන්කාහයිට දරමින්න එෆ්ුල කවකට තුර ද කියලා මෙතරින් චාපයයි මෙතරින් චාපයාන්දින්න ඔය නිදහසිහන් දෙබපු චාපඩික වෙන්න මෙහමදරින් නිදහ සොයා කරන්න. මෙතනේ ශීර්ෂය වටාමයක හැරණි විදියට ගන්න. ඔන්න පුදා ඉලිප්සයාවා. ඔන්න ඔවිදිරයි ඉලිප්සේන්නේ. අය මම කියන්න ඕ ඉන්දල අන්කෙකු දුරමණනවා මැනල කවකට තුළට එක්්වල දේලා මෙතනයි මෙතනයි චාපදකක් කැන්නා. ඕ ඉද ෆස්්වල්ඩ දුරමන්නා. ්ලගමකට තුරතිල උඩින් යඩින් චාප දෙක අඳනවා. ඕවලද ලංක තුනට දුර්ම නිනවා එෆ්ෆුල තුඩතියලා උඩින් යඩින් චාප දෙක අඳනවා. ඕඉන්ද ලංක හතරට දුරමණනවා එ්ෆුල තුරතියලා උඩින් යඩින් චාපදකත් අඳනවා ඕ ඉඳල පහට ඕ ඉන්ඳලා හයිඩ දුරත් මැනගෙන එෆ්ල තුරතියල බොදේ උඩෙන් යඩින් චාපැදක නැදග යනවා එචරයි ඉඩ පස්සේ ඔයිඩක නිදහස් සොයා කරන්න ඔන්න පුොදේ පිලිප්සයක් නිර්මාණය කලා. හරි හම දුවකුගම ම තන වැඩටිකි වරයි කියලා. පොන්න අපේ ඩෝවින් සඳහා ලබා දෙන පලවෙනේ දිගහැරුමේ අපි මුල් වශයෙන් සාකච්ඡා කලා දරුවනේ ඉලිප්ස නිර්මාණය කරන කාරතුන වගේම. ඊල්ළඟට අපි කතාගරේ දරුණ මෙයා ඒතමයි දරුණ පරාවලයක් නිර්මාණය කර ආකාරය ගැන. එතකොට ඉලිප්ස නිර්මාණය කරන කරමතුන හරි පරාාවල නිර්මාණය කරන ක්‍ර ගැන හරි. එතුකොඩ දරුවන වලට ඔන්න ම හිතනවා අද අලුත් දෙයක් ඉගෙන ගත්තා කියලා මංගතන ලොක වෙලාවකු ගත්ත. වැඩටිමං හිතන්නේ හවර ඇති හොයි පොතේ එහෙෙනම් අපි අදට මෙතැනින් වැඩටික අහවර කරමනේද හරේ ම මහෙෙන ඊළඟ දවස සාකච්චා කරන්නම් සමාංශක රූප ඒවගේම චේදී රූප නිර්මාණය කරන සහ විකසන රූපවල යෙදීම් කරන්න කොහොමද කියෙන කාරනාව පිළිබඳව අප ඉදිරියේදිී සාකච්ා කරගනයමු ඊළඟ සතියේදී. හොදයි එහෙනම් පොතේ තවත් දවස අලුත් කරුණුත් එක්ක අපි නවදත් හමුුවම හෙනම් අදුට වැඩටික අහවරයි. আইবনার ফোতে